දැන් මේ ජනාධිපති පරීක්ෂණ කොමිසමේ වාර්තාව සහ මේ බැඳුම් කර ගනුදෙනුව සම්බන්ධයෙන් එල්ලවෙන චෝදනා පක්ෂයකට ලඟු කරන්න එහෙමත් නැත්නම් පක්ෂයක් ඉලක්ක කරගෙන නගන කාරණයක් බවට සමහර අය කරුණුමතු කරන්න උත්සාහ කරනවා. ඇත්තට මේක එහෙමද? අපි දන්නවා මේ බැඳුම් කර පරීක්ෂණයේ දිගින් දිගට සිද්ධ වෙද්දී අර්ජුන මහේන්ද්‍රන් මහත්තයාට එල්ලවිච්ච චෝදනා, අර්ජුන ඇලෝසියස් මහත්තයාට නැගුණු චෝදනා, ඒ විතරක් නෙමෙයි රජයේ මැති අමතිවරුන් කිහිප දෙනෙක්ම මලික් සමරවික්‍රම මහත්තයා, කබීර් හෂිම් මහත්තයා මේ ආදී වශයෙන් මැති අමතිවරු කිහිප දෙනෙක්ම මේ කොමිසම ඉස්සරහට ආවා. දුරකථන ඇමතුම් ගත්ත අය කවුද කියලා එළිවුණා. ඒ වගේම විවිධ සම්බන්ධකම්, විවිධ මිලදී ගැනීම, මේ සියලු කාරණා එළිවුණා. මේ අය මේ ගනුදෙනුව සඳහා මැදිහත් වෙලා තියෙන්නේ පක්ෂයක් විදිහටද? සැබවින්ම මේ මැදිහත් වීම වෙලා තියෙන්නේ පෞද්ගලිකව පුද්ගලයින් විදිහට. පුද්ගලයින් සිදු කරන මේ වංචා දූෂණ නිසා පිළිගත් දේශපාලන පක්ෂයක් විශිෂ්ට නායකින් බිහි කරපු මහාමාන්‍ය ඩී.එස්. සේනානායක මහත්තයා වගේ විශිෂ්ට නායකින් බිහි කරපු ජේ.ආර්. ජයවර්ධන මහත්මයාගෙන්, ආර්. ප්‍රේමදාස මහත්මයාගෙන් පෝෂණය වෙලා ජාතික දේශපාලනයේ ප්‍රමුඛස්ථානයක් ගත්ත ජාතික දේශපාලන පක්ෂයක් ඒට වගකිව යුතුද? සැබවින්ම ඒ පිළිබඳව අප ප්‍රශ්න කළ යුතු වෙනවා. තනි තනි පුද්ගලයන් විසින් කරන මෙවැනි අත්නෝමතික හිතාමතා කරන මෙවැනි දේවල් ඔවුන්ගේ පටු පෞද්ගලික අරමුණු සඳහා, පෞද්ගලික වාසි සඳහා කරන මේ වගේ දේවල් නිසා සමස්ත පක්ෂයකට චෝදනා නැගිය යුතුද? මේ චෝදනා එල්ලවෙන්නේ තනි තනි පුද්ගලයන් සම්බන්ධයෙන්. මේ පුද්ගලයින්ට නීතිය ඉදිරියේදී ක්‍රියාත්මක වේවි. ඔවුන් කළ කී දෑට වග කියන්න සිද්ධ වේවි. හැබැයි අපි අමතක කළ යුතු නෑ ඩී.එස්. සේනානායක මහත්මයාගෙන් ආරම්භ වෙලා ශ්‍රේෂ්ඨ නායකකින් පෝෂණය වෙච්ච එක්සත් ජාතික පක්ෂය මේ රටේ ප්‍රමුඛතම, ප්‍රධානතම, මේ රටට සුවිශේෂී මෙහෙවරක් කළ ජාතික දේශපාලන පක්ෂයක් බව.